අපි කරපු අධ්‍යයන වලින් අපිට තේරුම් ගියා මේ එන මුදල් නීත්‍යානුකූල ප්‍රවාහයෙන් වෙනත් පැත්තකට විතන් වෙලා තියෙනවා. ඒක අපිට පිළිගන්න සිද්ධ වෙනවා. ඒත් ඒ විතන් වීමට ප්‍රධාන වශයෙන්ම බලපාලා තිබෙන්නේ ඒ නීත්‍යානුකූල නොවන මාර්ගවලින් ලැබෙන යම් යම් ප්‍රතිලාභ. ඒ කියන්නේ සදාන වශයෙන් අපි හිතන්න බැංකු මගින් අපිට රුපියල් ඩොලර් එක රුපියල් 360ක් දෙනවා නම් එළිය මාකට් එක ඊට වැඩිය දෙනවා. ඒ හේතුව නිසා ඒ තියෙන ප්‍රතිලාභය බලාගෙන මොකද සාමාන්‍ය යම් කිසි ප්‍රමාණයක් යම් අය අඳවා ගත්තත් තම තමන්ගේ පවුල්වල අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ දරුවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් මේ මුදල් ප්‍රමාණය අනිවාර්ය ලංකාවට එවනවා. නමුත් අඩුවීම සිද්ධ වෙලා තිබෙන්නේ ඒක වෙනත් මාර්ගවල විතන්වීම නිසා. ඉතින් මේ හේතුව හින්දා විශේෂයෙන්ම අපේ කරු අමාත්‍යතුමාගේ මැදිහත් වීම මත මෑතකදී ප්‍රතිලාභ රාශියක් හඳුන්වා දෙන්න අපි විදේශ සේවා නියුති කාර්යාංශයත් අමාත්‍යංශයත් පියවරගෙන තිනවා. එහි එකක් තමයි අපි විදේශ ගත වෙලා දිවිරියට පැමිණෙනකොට ඩියුටි ෆ්‍රී එකෙන් බඩු ගන්න දෙන ඩියුටි ෆ්‍රී අලාවන්ස් එක. ඒක මේ තාක්කල් ඔබ දන්නවා සාමාන්‍යයෙන් එහි ගත කරපු දින ගානට පදනම් වෙලා තමයි තියෙන දින 90 දින 180 දින 365 ඒ ආකාරයට. නමුත් විශේෂයෙන්ම කැබිනට් අනුමැතිය ලබාගත් අමාත්‍යතුමා විසින් ඒ කියන්නේ මිශ්‍රණයක් ඒ ගත කරන කාලයට අනුරූපව ලැබෙන ඩියුටි ෆ්‍රී ප්‍රමාණයට ඒ අතිරේක ප්‍රමාණය එකතු වෙනවා. ඒතර ඒක එක ක්‍රමයක් තමයි මේ විශේෂයෙන්ම ඩියුටි ෆ්‍රී අලවන්ස් එක අපි බද්ධ කරා විදේශ ප්‍රවේශණය වෙන ප්‍රමාණයත් සමග. ඒක එක දිරිගැන්වීමක් ආරම්භ කර යෝජනා කරලා කැබිනට් මණ්ඩලය අනුමත කරලා තියෙන්නේ. ඊට අමතරව ඔබ ක්‍රමවේදයක් මේ හඳුන්වලා දුන්නා. ඒක තමයි අර විදුලි මෝටර රථේ එහෙම නැත්නම් විදුලි ටූ වීලර්ස් රෝද දෙකේ වාහන ගෙන්වීමට අවසර ලබා දීම. දැන් මේ වෙන විට ඔබ දන්නවා සාමාන්‍යයෙන් මෝටර රථ ගෙන්නන්න අවසර ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඇමරිකානු ඩොලර් 3000ක් ගිය මැයි මාසේ ඉඳන් ආරම්භ කරලා වසරක් ඇතුළත ලංකාවට ප්‍රේෂණය කරලා තිබුණොත් එවැනි තැනැත්තෙකුට හෝ තැනැත්තියකට විශේෂයෙන් අපේ සහෝදර ශ්‍රමික ප්‍රජාවට ටූ වීලර් එකක් එහෙම ඉලෙක්ට්‍රික් ටූ වීලර් එකක් ආනයනය කරන්න අවසරය ලබා දෙනවා. ඒ වගේම තමයි විදුලි මෝටර රථයත් ඒකෙත් ඇමරිකන් ඩොලර් 20,000ක් එවන්න අවශ්‍යයි. ඒ 20,000ක් එවුවහම ඒකට තියෙනවා විදුලි මෝටර රථයක් ආනයනය කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කරන. ඒ රාම වැටුප් යෝජනා ක්‍රමයක් විශේෂයෙන්ම අපේ සහෝදර ශ්‍රමික ජනතාව බලාපොරොත්තු වෙච්ච දෙයක්. මෙහි විශේෂත්වය තමයි මේක අපිටම සමාජ ආරක්ෂක මණ්ඩලයත් එකතු වෙලා තමයි සිදු කරුන් ලබන්නේ. මෙහිදී වැදගත්ම දේ තමයි තමන්ගේ දායක මුදල් විදේශ මුදලින් සිදු කරන්න පුළුවන්. විදේශ මුදලින් තමන්ගේ දායක මුදල් ලබා දෙන්න පුළුවන් මේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට. ඒතර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට එසේ ලබා දුන්නට එහි තමන්ට කැමති ආකාරයට යෝජනාකම රාශියක් තිබෙනවා. මේක ඇත්තටම ෆණ්ඩ් එකක් නමුත් විශ්‍රාම වැටුපක්. මේක විශ්‍රාම වැටුපක්. ඒ යෝජනා ක්‍රම රාශියක් හඳුන්වලා දීලා තියෙනවා. තමන් දායක වෙන මුදල 90 තමයි ඒක වැඩි වෙන්නේ. උදාහරණයක් වශයෙන් එක යෝජනා ක්‍රමයක් තියෙනවා. තමන්ට මාසිකව රුපියල් 50,000ක විශ්‍රාම වැටුපක් ලබා ගන්න. දැන් ඔබ බලන්න දැන් මේ විශේෂයෙන්ම ගම්නික ප්‍රජාව විදේශගත වෙන්නේ ඔබ දන්නවා අවුරුද්දේකකට 3කට වගේ සුළු කාලයකටනේ. ඒ කරන ලබන දායක මුදලත් පදනම් කරගෙන තමයි මේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රම සැලසුම් කළා තියෙන්නේ. අවුරුදු 60 විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි එතකොට එයා විදේශගත වෙන කාලයේදී විතරද දායකත්වය දක්වන්න ඕන ලංකාවට ආව දායකත්වය දක්වන්න ඕන නෑ. තමන්ගේ තමන්ට පුළුවන් ඒ මම සඳහන් කළා යෝජනා ක්‍රමයේ කැමැති විදිහට එකවරම ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් තමන් අවුරුදු දෙකක් සේවය කරනවා නම් වාරික 24න් ගෙවන්නත් පුළුවන්. එහෙම නැත්නම් වාරික 5කින් ගෙවන්නත් පුළුවන්. බොහෝ විට උත්සාහ කරලා තිබෙන්නේ තමන්ගේ සේවා කොන්ත්‍රාත්තු කාලය තුලදී ගෙවීමත් ගෙවලා ඒ දායකත්වය සම්පූර්ණ කරගන්න. කිසියම් අවස්ථාවක ඒ අදාළ සමාජික මහත්මයා හෝ මහත්මියට යම්කිසි ජීවිත හානියක් සිද්ධ වුණොත් ඒ දායක වෙමින් පවතින කාල තුලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉතිරි වාරික ටික ගෙවලා ඒ අදාළ
තැනැත්තා හෝ තැනැත්තිය වෙනුවෙන් ඒ විශ්‍රාම වැටුම් යෝජනා ක්‍රමය සම්පූර්ණ කරනවා. ඒ වගේ යෝජනා ක්‍රමයක් විශේෂයෙන්ම මේ ප්‍රේෂණ හා සම්බන්ධව සැලසුම් කරලා.